ඇය මේ ගීතයට හරියන දේ කෙරුවා. ඉතින් ඇය ගායනා කෙරුවා ඒ විදිහට. ඒක තමයි වෙනස. ඒ ගීත දෙකේ වෙනස. ඒක කියන ගමන් මේ ඩාන්ස් එක දාලා හරියන්නේ නැහැනේ. ඔව්. සින්දුවයි හරියට කියන්න ඕනේ එතකොට. ඉතින් සින්දු හරියට කියලා වල ඩාන්ස් එක දැම්මට පස්සේ ප්‍රශ්නයක් නැහැ. මම ඒකයි කිව්වේ. සින්දුවට හරියන්නේ නැතුව ඩාන්ස් එකක් දැම්මොත් මම මෙතන මගේ හත දෙන්නේ නැහැ කියලා වල. නමුත් ඇය ගීතයට හදාලා විදිහට ඇයගේ ඩාන්ස් එකයි ඒ ඔක්කොම පර්ෆෝමන්ස් එකයි ලස්සනට දුවනවා. ලකුණු හත දෙන්න පුළුවන්. පුරු බයිල ගාලා වැඩක් නැහැ ඊට පස්සේ. කිව්වනම් නිරෝෂා වැරදි වැටහීමක් තියෙනවා නම් ඔබට ඒක පැහැදිලි කරන්න පුළුවන්. පැහැදිලි කිරීමක් මං හොඳින් කරා කියලා මම හිතනවා ඉස්සල්ලත් මගේ කමෙන්ට් එකේ. ඒ කියන්නේ මම කියන්නේ වේදිකාව තුළ දැන් අපි වටෙන් වටේ දැන් තේරලා ඇවිල්ලා දැන් මේ අන්තිම 24 දෙනාගෙන් අපි මෙතනින් එහාට අපි හැම වෙලේම ටාගට් කරන්නේ ඊළඟ අවසාන 12 දෙනා දක්වානේ. අපි 18 ගැනවත් 15 ගැනවත් 16 ගැනවත් නෙමේ කතා කරන්නේ. එතකොට මම හිතනවා මේ වටේ වෙනකොට අපි පොලිෂ් වෙන්න ඕනේනේ ගොඩක් දේවල්. අපි හැදිලා තියෙනවා. දැන් මේ මොකද මෙතන ඉන්න තරඟකරුවා හෝ තරඟකාරිනිය පළවෙනි වතාවට නෙමේ වේදිකාවේ ගීතේ ගායනා කරලා. ඒතර දැන් වට 6ක් විතර ගායනා කරලා. එතකොට අද වෙනකොට අපි බලන මට්ටමත් අපේ තියෙන බලන ස්ටෑන්ඩඩ් එකත් අපි බලන මට්ටමත් වෙනස් වෙලා තියෙන්නේ. එතකොට ඒ වෙනස් වීම එක්ක අනුගත වෙලා නැත්තම් ඒ වෙනස් වීම එක්ක අනුගත වෙන්න ඕනේ කියන තැන තමයි මම ඉන්නේ. මගේ කමෙන්ට් එක සහ මගේ වෝට් එක මම හැම වෙලෙම පාවිච්චි කරන්නේ එතනදී. එතකොට මම හිතනවා ඒ අනුගත වීම තුළ තමයි මම විජේ ලෝෂන්ට පොඩි පොඩි අඩුපාඩුකම් තිබ්බත් ඔහුගේ පර්ෆෝමන්ස් එකයි ඔහු මොනතරම් දුරට වැඩි දියුණු වෙලා තියෙනවා අනුගත වෙලා තියෙනවා මේ වේදිකාව මේ වටේ වෙනකොට කියන එකට මම සචිනිජේටත් මම ඒක ඒ විශ්වාසය ඒ ඇති කරලා තියෙන මේ වේදිකාවට ඇවිල්ලා මේ තරඟයකට ගායනා කරනවා කියන එක අමතක කරලා තමන් මේ වේදිකාව තුළ තමන්ගේ පර්ෆෝමන්ස් එකක් කරනවා කියන හැඟීමෙන් ගායනා කිරීම මම හිතනවා ඒ තුළ තමයි මම අද 24 දෙනා ඉඳන් බලන්න පුරුදුනේ. මත ඒ නිසා මගේ වෝට් එක මම හෝල් කරගන්නෙත් දෙන්නෙත් නේ. මම පිනිදර නොදී හිටියයි කියලා. මම පිනිදින මගේ මම කැමැතිම මම කිව්වා වගේ පිනිදි මගේ මම කැමැතිම තනකකාරණියක් මගේ කණ්ඩායමෙ ඉන්න. හැබැයි මම පිනිදිට දෙන්නේ නැහැ නේ. මොකද පිනිදි මට මදි මේ වටේදී මේ පර්ෆෝමන්ස් එක මදි මට විජේ ලෝෂන්ට සාපේක්ෂව. හැබැයි මම පිනිදිගේ ගායනයේ විජේ ලෝෂන්ට වඩා අඩුපාඩු අඩුයි ගායනයේ තුළ. හැබැයි මට ඕවර් ඕල් මේ පැකේජ් එක ඇතුලේ මම හොයන මේ වටේදී මම බලාපොරොත්තු වෙන සුදුසුකම් එක්ක ගත්තම මට මගේ මොකද්ද කියන්නේ මේ නිර්ණායකයන් එක ගත්තම මට මදි කියලා හිතෙන ඊට වඩා සචිනිජේ ගැන මට ඒක ගැන කතා කරන්න දෙයක් නැහැ. ඇය ඉතාම හොඳින් අනුගත වෙලා තියෙන්නේ වටෙන් වටේට. මම ඇයගේ විශ්වාසයට සහ ඇයගේ ඒ අනුගත වීමට ඉතාම කැමතියි. දැන් එතකොට මේ දැන් පිනිදි මේකේ ගිය වටේ ඉස්සල ගායනා කරපු ගීතයක හරියට ගායනා කරපු හි නැති හින්දා වෝට් එක දුන්නේ නැහැ. එතකොට දැන් ඊට පස්සේ ගායනා කරනකොට එතකොට පින්දෙට වෝට් එක දෙන්න පුළුවන් ගන්න තියෙනවා. ඒ කියන්නේ මේ මේ තප්පර දෙකෙන් තුනෙන් මේක වෙනස් වෙනවා. ඒකයි තමයි මේ කතාව. නැත්තම් තමන්ගේ ගොඩ වැඩි කර ගැනීමද? මං හිතනවා මම වැඩ කළා නැහැ මගේ ගොඩ වැඩි කර ගැනීම. ඒ නිසා මම හිතනවා මේක 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 තාම 24 යන්නේ. මේ 24 යන්නේ 18 තියෙනවා 15 තියෙනවා. එතකොට මේ 18යි 15යි වෙනකොට 12 එන්න තව වෙලා හුඟක් කල් තියෙනවා. ඒකට එනකොට මේ 18යි 15යි සිංකර්ල් වෙනකොට හොඳට පොලිෂ් වෙලා හොඳ එක්කනේ 12ට එන්න පුළුවන්. එතකොට මේක ඇසේදී මේ 12 කතාන්දරේ නෙමෙයි මෙතන කතා කරන්න ඕනේ. මෙතන කතා කරන්න ඕනේ තාම 24. මම මගේ කමෙන්ට් එක සහ මගේ වෝට් එක ගැන මම කතා කරේ අමල් පෙරේරා. ඒ නිසා මගේ වෝට් එක ගැන තමයි මම මේ වෙලාවත් කතා කරන්නේ. නිරෝෂා විරාජිනී මගේ නම කියලා කතා කරන්නේ ඒ විදිහටම කතා කරන්න. නම් කියලා කතා කරන්න එපා. ස්කෝල් එකක් නෙවෙයි මේක.